අයිබෝ නොගල් මෙගතුලයින මයිහබ්ු ට්‍ර එකත් එක් අද මන් මේ වීඩියෝ සිරිස්සකෙන් කතා කරන්න යන්න අරමං කලින් කතා කර ඔගලන්ට මතගත්දන්න ඇත්ත බෝධකල සිරිස් ඇතිම මේ සිරිස්සක නොට එකක් ඇත බරදුගෝ නිකම් සමාරයට නිකම් පහර ගහනාවගේ කියල හිතල දෙෙන මේගෙන මංගත නිකම් ටෝක්ෂ එකක් අයක් කර කැන් නිකං ඉතින් එදිරිදා වෙන සිද්ධී සහ කැන්නෙන්න්නේ මේයාගේ අපට ප්‍රශ්න කරන්න පුලන් සිද්ධී ගැන පොඩක් කතා කරන්න ඉතිං මං මේ පිසෝඩ්ඩෙන් කතා කරන්න හිතුවේ මේ මගේ යාළුව සමහරයි ඉන්නා මේ තීරි ෆෙවලූෂන් නැත්තම් පරණාමවාදයේ විශ්වාස කරන්නේ නැති කට්ටිය. එහෙම වුණ බෑ. අපි එහෙම නැත්තම් අපි කොහෙන් හරි ඇවිල්ලා මෙහාට. එහෙම නැත්තම් අපි කවුරු හරි මවපු කෙනෙක්. මේ වගේ දේවල් විශ්වාස කරන කට්ටිය ඉන්නවා. එතකොට මම මෙයා ගැහුවම ඇයි ඔගොල්ලෝ ඇයි පරණාමවාදයේ විශ්වාස කරන්නේ නැතිව නැත්තේ ඇයි කියලා කියන්නේ ඒක නිකම් මේ වාදයක් කරන තමයි ඒක තීරියක් කරන්නේ. ඔප්පු කළ දේවල් නෙමෙයි ඔප්පු කළ නැහැ කියලා. ගොඩක් අයගේ ඔළුවේ තියෙන මේ පරණාමවාදී ඔප්පු කරපු නැති දෙයක් කියලා. ඉතින් මේ මේක ගැන තමයි මම පොඩ්ඩක් අද කතා කරන්න හිතුවේ. ඉතින් මේ මේ පරණාමවාදී ගැන කතා කරනකොට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ කියන්නේ මොනවද අපි කොහොමද හැදෙන්නේ කියලා. මොනවද මේ අපි හැදෙන අපේ ඒක DNA එකක් කියන්නේ මොකක්ද කියලා. අපි හැමෝම හැදෙලා තියෙන්නේ සෙල්ස් වලින් ඉන්නේ සයිලවලින්. ඔයගොල්ලෝ ඕලෙවල් වල විද්‍යාවේ ඔයගොල්ලන්ට උගන්වලා ඇති අපි හැදෙලා තියෙන සයිලවලින් කියන්නේ සයිලවල තියෙනවා න්‍යූක්ලියස්. ඉතින් මේවල තියෙනවා ක්‍රෝමොසෝම් ක්‍රෝමොසෝම් එකල තියෙනවා DNA. ඉතින් මේ DNA වල තියෙනවා ජීන් කියලා. ජීන් වලින් තමයි අපි එකිනෙකාට වෙනස් වෙන්නේ. ඕගොල්ලෝ හිතලා බලන්න. දැන් අපි කෙනෙකුට මාරදිර වෙනස් වෙන්නේ. එකම જાති ඔයා වගේම තව මිනිස්සෙක් නැහැනේ කොහෙවත්. එහෙම වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ නිකුමට හිතලා බලවද. අපි බිලියන ගානක් මිනිස්සු ඉන්නා. සරත් බිලියන ගානක් හිටියා. දැනුත් ඉන්නා බිලියන 7ක් විතර අපි එකිනෙකාට ගොඩක් වෙනස්. දැන් සත්තු වලවත් දැන් සත්තුන්ගේ අපේ තරම් ලුකු වෙනසක් පේන්නේ නැතුනොත් සත්තු එකිනෙකාට ගොඩක් වෙනස්. මෙහෙම වෙන්නේ කොහොමද? මෙන්න මේ ජීන් කියන එක නැත්නම් මේ අපේ DNA හිඳ. මේකත් ඕරල්ලෙන් උගන්වලා තියෙනවා. අපි කොහොමද ඕරල්ලෙන්ද දන්නේ? කොහොමරි ස්කෝල් උගන්වලා තියෙනවා. මට මතක ඕරල් වගේ අප්පන් 2010 වගේ ඕරල්. ඒ බස් අද්ද ගැන වැඩි හිතන්න එපා. මං ඉන්නේ ටිකක් පාරක් ගාව මේ වැඩේ ෆෝන් ගහන එක. ඉතින් මට ගොඩක් කලකට මේ ෆෝන් සද්ද හිඳ ආය ආය වීඩියෝ හදනවා. එනකොට මේ වීඩියෝ සීරීස් එක ගොඩක් ක්ලික් වෙන හිඳ ඒ වීඩියෝ මං ආය තනි වීඩියෝ එකම කරන්න කියලා හිතුවා. හරි ඉතින් මේක ගැන කතා කරනකොට මේ දැන් මේ අපි ඒ කියන්නේ මේ අපි කොහොමද මෙහෙම හැදෙන්නේ කියලා බලුවොත් අපි කොහොමද මේ DNA හැදෙන්නේ කියලා බලුවොත් සාමාන්‍යයෙන් ගැහෙන කෙනෙක් සහ පිරිමි කෙනෙක් එකතු වෙනකොට ළමයි හදනකොට මේ ඒගොල්ලන්ගේ තියෙන DNA එකෙන් එක්කෙනෙක්ගෙන් භාගුවොත් අම්මගෙන් භාගුවොත් තාත්තගෙන් භාගුවොත් ඇවිල්ලා මේවා random විදිහට සම්බන්ධ වෙලා තමයි හැදෙන්නේ. මොකද දැකලා මේ DNA එක කියන්නේ මොකක්ද කියලා මම සයිඩ් එකකින් දාන්නම්. ගන්න මේක තේරුම් ගන්න මේ DNA එක කොහොමද හැදෙන්නේ කියලා මේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ DNA එකේ තියෙන මේ ඒ කියන්නේ මේවා random විදිහට තමයි මේ DNA දෙක සම්බන්ධ වෙන්නේ අපේ ඒ කියන්නේ sperm වලින් සහ එකමගේ සම්බන්ධ වෙනකොට මේක random විදිහකට ඒ කියන්නේ එකිනෙකට කිසිම හැම වෙලේ සමාන විදිහකට නෙමෙයි වෙන්නේ. එහෙන් මෙහෙන් mutation වෙනවා අපේ කරන toxins ඉඳ එමු නැත්නම් radiation ඉඳ එක එක දේවල් ඉඳ මේවා වෙන්න පුළුවන්. අපේ වල තියෙන පරිසරයේ හේතු හින්දා හැමදේම හින්දා මේ random විදිහට තමයි connect වෙන්නේ. ඉතින් මේක හින්දා තමයි අපි එක්කෙනාට එක්කාට වෙනස් වෙන්නේ. සහ දැන් මේ evolution ගැන කතා කරන්නේ නැත්නම් පරණාමය ගැන කතා කරනකොට එක කියන කතාවක් තියෙනවා. chimpanzees අපි සමාන නම් chimpanzees දැන් ඉන්නේ ඇයි? ඕක ගොඩක් අය අහන කතාව. එහෙම වෙන්න බෑනේ වඳුරෝත් ඉන්න අපි ආයේ වඳුරන් ගෙන. එහෙම ගන්නේ අපි ආයේ වඳුරන් ගෙන නෙමෙයි. ඉතින් ඒ කියන්නේ අපි ඒ කියන්නේ chimpanzees ලයි ඊට පස්සේ ඉන්නවා bonobos කියලා. වඳුරෝ ගජාතිය කියලා. වඳුරෝ ගජාතිය සහ අපි. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ එක ancestor කෙනෙක්ගෙන්. එහෙම නැතුව අපි බැබුන් ලගෙන්වත් අපි chimpanzees ලගෙන්වත් ආවේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තිනේ නිකන් අඩු ගන්න. කොහරි ඉස්සර අපි මිනිස්සු කොහොමද හිටියේ කියලා homo sapiens වෙන්න කලින් කොහොමද හිටියේ කියලා. ඉතින් මේ අවුරුදු මිලියන ගණනකට කලින් වඳුරන්ට සමාන සත්තු කොටාශයක් හැබැයි අපි ආයේ වඳුරන්ගෙන් නෙමෙයි. නැතු අපි ගොරිල්ලන්ගෙන්වත් අපි chimpanzees ලගෙන්වත් හැදුණා අය නෙමෙයි. අපි ඒ කියන්නේ ඊට සමාන සත්තු කොටාශයක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සහ තව එකක් කියනවා මේ පරණාමවාදී එහෙම නෙමෙයි කියලා කියන අයට මේ සමහර අපේ පුරුක් නැහැ කියලා. ඔව් ඇත්තටම සමහර අපේ එන දැන් වලේ සමහර පුරුක් නැහැ. තාම හොයාගෙන නැහැ නෙමෙයි හොයාගෙන නැහැ. ඉතින් ඒ කියන්නේ අර සෙකලි. ඔව් ඒ වගේ දේවල් තාම හොයාගෙන නැහැ. සමහර දේවල් විතරයි හොයාගෙන තියෙන්නේ. හැබැයි මේක අවුරුදු 150 30 මේ tier එක කවදාත් වැරදි කියලා ඔප්පු වෙලා නැහැ. එහෙම නෙමෙයි මේ වෙන tier එක තමයි තියෙන්නේ කියලා. අනිත් සමහර tier කියන එක අල්ල ගන්න එපා. දැන් මේ දැන් සමහර අය හිතන මේ tier එක කිව්වම මේක මේ guess කරපු දෙයක් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ තාම ඔප්පු නොකරපු දෙයක් වෙන්නේ නැති කියලා.
විද්‍යාවද තීරිය මේක නොට් ජස්ට් තීරිය කියලා වෙනම සයිට් එකක් තියෙනවා මේක ගැන කියලා දෙන්න තීරිය මෙතන මේ තීරිය කියන්නේ ඇත්තටම ෆැක්ට්ස් වලින් ඔප්පු කරපු දෙයක් මේක නිකන් ග්‍රැවිටි කියන්නේ නේද ගුරුත්වාකර්ෂණය කියන්නේ තීරියක් ඉතින් මේක තීරියක් වුණා කියලා මේක නැත්තේ නෑනේ මේක ඒ කියන්නේ විද්‍යාවද තීරිය කියන්නේ වෙනම තේරුමක් එන්නේ ඒ කියන්නේ මේක ඇත්තටම ඔප්පු කරපු දෙයක් අවුරුදු 100 කට මේකට මේ හොඳම උදාහරණයක් තමයි මේක මේ පුරුළු జాතියක් කියන ෆින්චස් කියලා. මේ මොකද කියන්නේ ඇත්තම ඩාවින්ස් ෆින්චස් කියලා මොකද වර්ණවාදී තියාගෙන මෙතන මේ ෆින්චස් අර කියන්නේ ඩාවින්ස් ෆින්චස් කියලා. මේ ෆින්චස් කියන්නේ පොඩි පුරුළු జాතියක්. හරිද? ඉතින් මේ ඔයගොල්ලෝ දන්නද සමහර පුරුල්ලෝ රටින් රටට පියාඹලා යනවා. ඒගොල්ලන්ගේ යුක්ති වෙනස් වෙද්දී. මේ 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 පුරුළු జాතිය එහෙන් පියාඹලා යද්දී මේක පුරුළු කණ්ඩායමක් ලොකු පුරුංගකට හොලා පැසිෆික් සාගරේ හරියදී වෙන දූපතකට ඒගොල්ලෝ ඒගොල්ලන්ට ගොඩ බාන්න උනා. ඒගොල්ලෝ ගියේ යන්නේ හිටියන් තමයි වෙන පැත්තකට. මේ දුපිටි විශේෂත්වය තමයි ඒ ෆින්චස් කියන සත්තුන්ට හිරිහැරයක් කරන්න හෝ ඒගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් අපේ දැන් මේ කුරුල්ලන්ට හෝ මොකද සත්තුන්ට උන් කන්න කට්ටිය ඉන්නවනේ මුවෙක් ගත්තොත් කොටියෝ ඉන්නවා එහෙම නැත්නම් පොඩි මොකෙක් කර කුරුල්ලෙක් ගත්තොත් උගුස්සෝ ඉන්නවා දැන් මේ වගේ කිසිම ඒගොල්ලන්ට නැචරල් මුකුත් ප්‍රෙඩේටර්ස්ලා මේ දූපතේ හිටියේ නැහැ කිසිම ඒ කියන්නේ මැරෙන්න තිබ්බ නැචරල් ඩෙත් එකක් විතරයි වයසට ගිහින් විතරයි මේ කුරුල්ලන්ට මැරෙන්න තිබ්බේ මේ දූපතේදී කන්න බොන්න හැමදේම තිබ්බ මේ දූපතේ. ඉතින් මේකෝ මේ මුළු දූපත පුරාම ගොඩාක් සිග්‍රේෂන් වර්ධනය වුණා දූපත දැහන්නේ මේ කුරුල්ල හදනවා. ඉතින් මේ කුරුල්ලන්ට ඉතින් දැන් මේ කන කෑම ගැන එක එක ප්‍රශ්න ආවද? ගොඩක් කුරුල්ලෝ ඉන්නවනේ. ඉතින් මේ සමහර කුරුල්ලන්ගේ අර මං කිව්වර DNA පොඩි පොඩි වෙනස්කම් තියනවා කියලා. මේ වෙනස්කම් කින්දම අපි මේක සමහර අය උසයි සමහර අය කොටයි මේ මේ හේතු වෙන මේක ඉඳනේ. මේ සමහර කුරුල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ හොට පොඩ්ඩක් ලික් වුණා. අනෙක් අයගේ හොට පොඩ්ඩක් රවුම් වෙලා ඒගොල්ලන්ට නිකන් අර බීට්ස් කරන්න පුළුවන් වෙන එහෙම නැත්නම් අට જાති කරන්න පුළුවන් වෙන විදිහට හොට හැදුනා. සමහර අයගේ මේ දිග හොටක් තිබ්බත් ඒ කියන්නේ හැදුන හැටි මේ DNA වෙනස්කම් මියුටේෂන් හින්දා නේද? සමහර අයට පණුව වැඩියෙන් කරන්න පුළුවන්. ඉතින් මේක උනේ මේ මේ පණුව කරන්න පුළුවන් කට්ටිය වෙනම හිටිය. අර ඒ කියන්නේ එකම කුරුල జాතිය අර අට જાති කරන්න පටන් ගත්ත කට්ටිය වෙනම හිටිය. AI එකතු වෙලා AIගේ ළමයි හැදෙනකොට AIගේ සත්කටව හදනකොට හොම් කාලයක් ඇද්දි දිග හොටවල් තියෙන සත්තු වෙනම විදිහටත් පොඩි හොටවල් තියෙන ෆින්චස් වෙනම විදිහටත් හැදිලා දැන් කොහොම හරි මේ කවුරු 250 විතර කලින් වුණ දෙයක් දැන් මේ දූපතේ මේ ෆින්චස් වල වර්ගම ඉන්නවා 14ක් ඉන්නවා. ඉතින් මේ මේක මේ ඒ කියන්නේ මේ ඉවොලියුෂන් එහෙම නැත්නම් පරණාවාදී පරණාමය තාම වෙනවා කියන ඔප්පු කරන්න තියෙන ලොකුම සාධකයක් වුණා මේ ඩාවින්චිස් ෆින්චස් කියන එක. ඉතින් මේ මේ දැන් මේ පරණාම ගැන තව කතා කරද්දී ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරවිට අහලා ඇති මේ නැචරල් සිලෙක්ෂන් කියන්නේ මොකද නැචරල් සිලෙක්ෂන් කියන්නේ කියලා. නැචරල් සිලෙක්ෂන් කියන්නේ මෙහෙමයි. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් වලස්සු ඉන්නේ වලස්සු සමන දුඹුරු පාටයින් හිම වලස්සු වෙරෙන්නේ. ඉතින් මේ මේකට හොඳ කතාවක් තියෙනවා. මේ කතාව නේ කියන්නේ ඇත්තට ඔක්කොම දැන් මේ කතාව කිව්වොත්. ඉතින් මේ මෙහෙමයි මේ හිම වලස්සු ගැන හදුවේ. දැන් ওই ඇලි ඇලි සතු හැදෙන්නේ මේවත් එන්නේ මේ DNA අර වංශු වගේ එකතු වෙනකොට තියෙන එක එක වෙනස් වෙන හින්දා අපේ ඇලි මිනිස් ඔය ඇලි සතු ඉන්න ඇලි කුටි ඉන්න ඒ වගේ ඇලි වලස්සු జాතියක් වලස්සු මේ වගේ හැදෙන. මොකද දැන් අර සමහර මිනිස්සු අපේ ලංකාවේ නම් අඩුයි. ස්නීල් පාඩු මිනිස්සු නම් මේකත් මේ උනේ මේ තියෙන මියුටේෂන් එකක් නේද අපි මේ ගන්න එකතු වෙනකොට ඒ වෙනස් මියුටේෂන් එකක් නේද මේ සමහර මිනිස්සු ගෑස් ස්නීල් පාඩලා දැන් නම් උන්තරන් ස්නීල් පාඩු මිනිස්සු ඉන්න බටට හරි ඒක දැන් පැත්තකට දාමු මේ වලස්සු ගැන කතා කරනකොට ඉතින් මේ හිමේදී මේ දැන් සාමාන්‍ය දුඹුරු වලහෙට්ට වඩා සුදු පාට වලහෙට්ට ජීවත් වෙන තියෙන ගොදුරු හොයාගන්න පුළුවන් chance එක වැඩි වෙන මොකද සුදු පාට වලහ හිමි වෙනකොට ගන ගොදුරක් වගේ නනකොට ඒ ගොදුරට පේන්නේ නැහැ වලහෙක් කෙනා කියලා. එහෙනම් සුදු වලහක් සුදු. ඉතින් දුඹුරු පාට වලහට වඩා සුදු පාට වලහට හිමේදී ජීවත් වෙන්න පුළුවන් chance එක වැඩි වෙනවා. ඉතින් මේ සුදු පාට ඇලි බලස්සු වලස්සු එක කරා හොම ගිහින් තමයි දැන් මේ අවුරුදු 10000 ගණන් තිස්සේ වෙන processor නිසා මේ දවසෙන් දෙකේ හෝ අවුරුදු 3-4 10 වෙන එකක් නෙමෙයි. තමයි මෙහෙම හැදුනේ. ඉතින් තාම මේව ගැන කතා කරමු කොහොමද මේ සතු දැස්සා මේ වතුර මේ අතන ගොඩාක් මේ ඝන අඳුරේ හිටිය මාළුන්ට කොහොමද ඇස් හැදුනේ කොහොමද අපි අතපය ආවේ මේක නම් අපි ඉස්සර වීඩියෝ කතා කරමු මොකද නැත්තම් මේ වීඩියෝ ගොඩක් දෙකේ හින්දා ඉතින් ඕකේ හින්දා තමයි මට කියන්න ඕනේ මේ පර්ණම් වාදය කියන්නේ ඔප්පු කරමුනේ දෙයක් නෙමෙයි මේක ඔප්පු කරලා දෙයක් ඕගොල්ලෝ මේ සර්ච් කරලා බලන්න පුළුවන් මේව ගැන ඉතින් සමහර මේවා සමහර එක පොතක එහෙම තිබ්බ නැහැ කියලා විශ්වාස කරන්නේ දැන් එතකොට ඕගොල්ලෝ අහන්න පුළුවන් දැන් මං කියනවා පොතක තිබ්බ කියලා විශ්වාස කරන්න බබ එහෙනම් මං කොහොමද ඔයාලා එතන කොහොමද ඕගොල්ලෝ කොහොමද මං කියන එක විශ්වාස කරන්නේ ඕගොල්ලෝ කොහොමද ඉන්ටර්නෙට් එක තියෙනක විශ්වාස කරන්නේ මෙහෙමයි දැන් ඉන්ටර්නෙට් එක හෝ දැන් එක පොතක තියෙන දෙයක් අපිට විශ්වාස නොකර ඉන්න පුළුවන් මොකද ඒක එක්කෙනයි ලියලා තියෙන්නේ එනවාට දැන් ඉන්ටර්නෙට් එක වගේ දේවල් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලන් පොත්වල ගොඩාක් එක එක සෝසස් වලින් රුසියාවේ චීනයේ ජපානයේ ඇමරිකාවේ ඊජිප්තුවේ හැමතැනින්ම ඉන්න විද්‍යාඥයෝ එකම නම් කියන්නේ මෙතන ඒක පිළිගන්න පොඩි chance එකක් තියෙනවනේ එක්කෙනෙක් කිව්ව එක දෙයකට වඩා ඒකෙන් සහ ඒ එක්කෙනෙක් කිව්ව දේ ඒ අපි ඒ කිව්ව එක්කෙනාම කිව්වද කියලා අපි හරියට දන්නේ නැහැනේ ඉතින් මොකද ඒ නේද මම මේ කතා කරන ආගම් ගැන කියලා
ඉතින් මං සමහර ආගම් වලට පහර ගන්නවා නේ මං කියන්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න ඉතින් මොකද හැම එක්කෙනා හිතා ඉන්නේ තමන්ගේ ආගම හරි කියලා ලෝකේ ආගම් 3000 ගණන් තියෙනවා ඉතින් හැම එක්කෙනා ඉතින් මාර chance එක කියන්නේ අපි හැමෝම දිලා තියෙන්නේ අපිට ඇත්තම ආගම කියලා විශ්වාස කරන ආගමනේ කවුරුත් කියයි හිතන්නේ නෑ නෑ මගේ ආගම බොරු වෙන්නද කියලා හැමෝම හිතන්නේ මගේ ආගම ඇත්ත කියලා ඉතින් ඕකින්ද මං ආගම් ගැන කතා කරන්න යන්නේ මොකද ඒක නිකන් ප්‍රශ්න ඇදෙන වාතාවරණයක් ඉන්න සහ මගේ මේ වීඩියෝ සීරීස් එක නිකන් පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්නේ අකමැති කෙනෙක්නම් එහෙම අනේ නෑ ඕක කියන්න පරපොතේ අර එහෙම තිබ්බනේ ඒ මේක ඉතින් හවිසස ගන්න නෑ කියලා ඉස්සස ගන්න කට්ටිය ඉන්නවා නම් ඉතින් එහෙම බලන්න එපා මොකද නිකන් ඕගොල්ලන්ගේ ලේන අරක් කරන විතරයි මම මේක මේ වීඩියෝ සීරීස් එක දාන පොඩ්ඩක් පොඩ වෙනස් විදිහට හිතලා බලන්න මෙහෙමයි මං කියන්නේ ඕගොල්ලෝ පිළිගත්ත දේවල් දැන් එකපාරට පිළිගන්නේ නැතනේ මං කියන්නේ පොඩ වෙනස් විදිහට හිතලා බලන්න කියලා මේ හිතලා බලන්නේ වෙනස් විදිහට හිතලා බලන්න කියන්නේ මම මේක ප්‍රධාන හරහා තමයි ඕගොල්ලෝ දන්නවද ඉස්සර බැග් බැග් වල ඒ කියන්නේ දැන් බැග් බැග් කියලා හඳුනන ප්‍රදේශය තමයි ලෝකෙන්නේ සුපිරිම මොලකාරවට ගිහිටි ඒක තමයි ඇල්ජෙබ්‍රා. එතකොට ඇල්ගොරිතම්ස් එක එක තියෙන අපේ සමීකරණ එහෙම නැත්නම් අපේ හස් දෙන තරු වලින් තුනෙන් දෙකක් නම් ගල තියෙන ඔයගොල්ලෝ දන්නවද මේ අරාබි නම් වලින් ගැ. ඉතින් මේ මේ වෙලා තියෙන ඇත්තම මේ කාලේ එහි හිටිය මාර මොලකාරවටයක් හිටියේ. මේ දැන් තමයි ඉතින් ඊට පස්සේ එහි ආපු ආගම් වලින් කියන ගණන් ගත්තා ගණිතය කියන්නේ විද්‍යාව කියන්නේ යක්ෂයාගේ දෙයක් කියලා. ඊට පස්සේ මේ වගේ දේවල්ින් තමයි දැන් ඇත්තම ඒ පැත්තේ මිනිස්සු මෝඩලා තියෙනයි කියලා. ඒකල කිව්වොත් ඔබන හොඳම උදාහරණ තමයි මුස්ලිම් ජාතක වෙන්නේ. ඒගොල්ලන්ගේ ලෝකෙ ඉන්න බිලියන 1.3 බිලියන 1.3. ඒගොල්ලන්ගේ විද්‍යාව සම්බන්ධයෙන් Nobel Prize එක දෙන්න තියෙන එක්කෙනයි. යුදෙව්ව ඉන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙන යුදෙව්ව ඉන්නේ මිලියන 15ක් වගේ. අර ලස්සන කතාවේ මම ඉස්සරහට ගන්න මේ යුදෙව්වත් එක්ක වැඩි හත් වෙන හොඳ නැහැ කියන එක. ඔයගොල්ලෝ අහලා තියෙන ඉස්සරහ හැම ගැන. ඉතින් මේ යුදෙව්වන්ගෙන් යුදෙව්ව ගණන් ගත්තොත් ඒගොල්ලන්ගේ හත් දැන් අප Nobel විද්‍යා සමය Nobel දායක දෙනපු මිනිසුන්ගෙන් 4න් 3ක් ඉන්නේ යුදෙව්වේ. මාක් සකර්බර්ග්ත් යුදෙව්වේ. අර මේ Google එක හොයාගත්ත කෙනෙකුත් යුදෙව්වේ. iPhone එක කවුද? Steve Jobs්ත් යුදෙව්වේ. එහෙම තමයි මේ ලෝකේ ඉන්න මාරම කට්ටියක් නේ. මේ යුදෙව් ජාතිය ගැන මාර සැලෙටේකුත් තියෙනවා. මේ කතාවක් තියෙනවා මොකක්ද ඔයගොල්ලෝ අනිත් ආගම් ඉස්කින් ආගම් හරි ඒ වගේ ඒක ඉන්නේ ගැහුවොත් ගහන ආගම්. ඒක හැප්පුණොත් වෙන්නේ ඒ කොවිඩ් දීලා නෝ ඒ වගේ දෙයක් එහෙම නැත්නම් මරණයේ තර්ජන වෙනවා හැබැයි ඔයගොල්ලෝ යුදෙව්වොත් එක්ක හැප්පුණොත් වෙන්නේ කණ්ඩේ ඉන්න බොන්නේ හිටින්න තැනක් නැති නේද ඔයගොල්ලෝ හැලෙත් මේ මේ මම දැන් ඇත්තට සබ්ජෙක්ට් එකෙන් පැත්තට යනවා ඉතින් කවන්නයි මම මෙතන මේකට අද ෂෝට් ටෝක් ෂෝට් එක දෙන්න කරන්න ඉන්නේ ඒකින්ද මම කියන්න PewDiePie කියලා ඉන්න PewDiePie කියන්නේ YouTube එකේ ඉන්න ලෝකේ ඉන්න ලොකුම සබ්ස්ක්‍රයිබර්ස් ලා ගාන ඉන්න එක්කෙනා එයාට ඉන්නවා මිලියන 53ක් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස් අපිට 8000 ගානේ මිලියන 53ක් ඉන්නවා එයාට හරි හොඳ කෙනෙක් නේ අතරම මේ යාලේ තුල මිලියන ගණන් මේ චැරිටිස් වලට එහෙම නැත්නම් මේ වතුර නැති මිනිස්සුන්ට වතුර දෙන මෙයාගේ දැල්ලට ගොඩක් හොදේ කරපු කොල්ලේ කවුරුද 25ක් කරේ 27ක් කරේ වෙන්නේ හරිම හොඳ එක්කෙනෙක් මේ පිළිපයි කියන්නේ මේ ස්වීඩන් ජාතිකයෙක් ඉතින් මෙයා පොඩි මෙයා විහිළු කරනවා හරියට මෙයාගේ තියෙන ගේමින් චැනල් සහ වීඩියෝ චැනල් එක මෙයා එකපාර පොඩ්ඩක් විහිළුවක් පොඩ්ඩක් දුර දෙක ගියා මෙයා කරුවාට 5 එකෙන් මේ ඉන්දියන් කොල්ල දෙන්නෙක් අල්ලගෙන ඩෙත් ටු ජූස් කියලා විදවුන්ට මරණය කියලා පොඩි බෝඩ් එකක් අල්ලලා පෙන්නන කිව්වා මේ බාන ඩොලර් 5කට මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් කියලා. මෙයා මේ ඇත්තටම අදහස් කරනවා මෙයා මේ විදවුව මරන්න ඕනේ කියලා. මෙයා මේ පොඩි විදවුවක් කරේ මෙහෙමයි බාන ඩොලර් 5කට මිනිස්සු කරන දේවල් කියලා. එනවාට මේකට අර වෝල් ස්ට්‍රීට් ජර්නල් කියලා මහා ජරා පත්‍රයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවද මේගොල්ලෝ කොච්චර කේස් අදලා මෙයාට කේස් දාලා ඩිස්නේලාගේ සමහර දේවල් කැන්සල් කරලා මෙයාගේ තිබ්බ ෂෝස් මේ මාර විශ්වාස නැතුව. ඉතින් ඒක ඒකෙන් තමයි කියන්නේ. ඒක හොඳ උදාහරණයක් වුණා මේ යුදෙව්වොත් එක්ක හැප්පෙන්න බා කියන එක. තමන්ගේ ජීවිතාව නැති කරගන්න දා තමයි යුදෙව්වොත් එක්ක හැප්පෙන්න ඕනේ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. අද මේ ඉන්ෆ්ලේෂන් ගැන කතා වෙනවා. ඉතින් අර මං අර මේවා ගැන කිය කිව්වේ ඔයගොල්ලෝ සමහර අයගේ සමහර බිලීව් සිස්ටම් හිඳ සමහර අය සමහර එක පොතක තියෙන දේක් විතර විශ්වාස කරලා හෝ ඒ නීති පද්ධතිය ගැන විශ්වාස කරන්න යාමෙන් අතනම අපේ ගොඩක් මේ විද්‍යාව ගැන තියෙන ආසාව හින්දා නැත්නම් විද්‍යාව ගැන කොයන්න තියෙන එක නැති වෙනවා. ඉස්සර මේ ඔය බැක් ග්‍රවත ඔය මිනිස්සු වගේ නේ මේ ෆිලොසොෆර්ස්ලා ඒක අය ඇති උනේ මොකද එහෙ තිබ්බා දැන් මොකක් හරිද මම මොකක් හරි කිව්වොත් ඕගොල්ලෝ ඒක විරුද්ධව තමයි මොකක් හරි හිතන්නේ. ආ එහෙම වෙන්න බෑ. අතන එහෙම තමයි මෙහෙම තිබ්බා. ආ එහෙම වෙන්න බෑ. අතන බැරිද? ඒ වගේ හැම වෙලෙම ඒ වගේ දේවල් හිතන්න පටන් ගන්න. සමහර වෙලෙන් හිතනවා ඇයි මොකටද ඉතින් විද්‍යාව ගැන ඇත්තට හිතන්නේ අපිට මේ විදිහට ප්‍රශ්නද වෙන්නේ? මොකටද විද්‍යාවට ඔහොම ඉඳන් කරන්නේ? මොකද බිලියන ගණන් දීලා දෙක්කවන්නේ මොකටද? මොකටද මේ වගේ? ඉතින් එහෙම හිතුවනම් අපිට හැමදාම ඉන්න වෙන්නේ තාමත් ඉන්න වෙන්නේ කොළ අඳගෙන අර කුටියේ පස්සේ අයි යදා බන්න තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේ අපි මේ විද්‍යාව ඉස්සරහට එලින් තමයි ඔයගොල්ලෝ මේ වගේ දේවල් දැනගන්නේ මේ අනික් රටවල මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගන්නේ එහෙම නැත්නම් මෙහෙම ආගම් තියෙනවා කියලා දැනගන්නේ මෙහෙම ලෝකේ ඇත්තම කැටියන්නේ මේ කියලා දැනගත්තේ සමහර අය කියන එක තමයි විද්‍යාව කියන්නේ ඇත්තම මේ කාලෙන් කාලට බොරු කියලා ඔප් වෙන දෙයක් නේද අපි කොහොමද පිළිගන්නේ කියලා ඉතින් මෙහෙම සමහර දේවල් තියෙනවනේ එහෙම දැන් ඔප් වෙලා ඉවරේවා ඔයගොල්ලෝ හිතනවාද අපේ මේ
ගිය පොටුවක් කියලා පස්සේ ආය හොයාගෙන කියලා නෑ ඒක උප්පලේ කර අපේ ඉර වටේ නෙමෙයි කරකෙන්නේ මොකක් හරි මේ හඳ වටේ කියලා හොයාගෙන නෑ එහෙම නෙමෙයි සමහර දේවල් උප්පලේ ඉවර සමහර දේවල් කාලක් ඉස්සේ ටච් එක කොප්පි එකන ඔප්පි එකන යනවා සමහර සමහර දෙන බිග් බැන් ගැන තියරක් විතරයි කියලා ඕව ගැන අද පස්සේ කතා කරමු ඕව ගැන මොකද මොයාදෝ කියනවා දැන් වීඩියෝ එක ගොඩක් වෙලා ගිහිල්ලාලු මම පටන් ගන්න ඉතින් මේ ඔයගලන්ට මේ පර්ණවාදය ගැන මොකක් හරි අදහසක් ඔලුවට එන්නේ නැති කියලා මම හිතනවා සහ මම හිතනවා මේ මගේ මේ ඉස්සර වීඩියෝ සීරීස් එක පොඩ්ඩක් අර වෙනස් විදිහට හිතන කැමතියි විතරක් බලන්න කියලා ඒ කියන්නේ සමහර මං කියන දේවල් ඒගොල්ලන්ගේ බිලිව් සිස්ටම් එකට විරුද්ධ දේවල් එන්න පුළුවන් ඉතින් අපේ ලංකාවේ ගොඩක් අයද හැමදාම කොහොම තරහ යනවා වෙන්නේ මොන හරි දැනගෙන කොහොමද කොහොම කියන්නේ කවුද ආ කොහොම කියන්නේ මං කියන්නේ එහෙම ප්‍රශ්න නෑ එහෙම මොකද අපි ඕනේ නෝට අපි අපිට කැමතියක් කියන්න මේ මීටින් මුත් කේසක් නෑ අපිට අපිට කැමතියක් අපිට කියන්න එහේ ලංකාවේ මොකද ආරාධි නෙමෙයිනේ ඉතින් අවසර තියෙනවා ඉතින් ඔයගොල්ලෝ කැමතිය මේක බලන්න කැමතියයි කියන දේවල් පොඩ්ඩක් හිතලා බලනවා මෙහෙමත් වෙන්න පුළුවන් නේද එහෙම නැත්නම් සර්ච් කරලා බලන්න අර මං කිව්වා වගේ එක තැනක තිබ්බ විතර පිළිගන්න බෑ මං විතරක් කර පිළිගන්නත් බෑ ගොඩ තැනකින් බලන්න එක එකකින් අහලා බලන්න මොකද්ද එක ප්‍රදේශයක අනික තමයි විද්‍යාව මං හැම වීඩියෝම කියන එකක් විද්‍යාව කියන්නේ බටහිර මිනිස්සු විද්‍යාව කියන්නේ බටහිර මිනිස්සු කියන නේ ගණිත ක්‍රම හොයාගත්ත ආරාධි මිනිස්සු මිදත් ගහන බරෝ එහෙනම් මේ විද්‍යාව කියන්නේ මේ ලෝක හැමතැනම දෙයක් ලංකාවෙන් ඉන්දියාවෙන් අප්‍රිකාවෙන් හැමතැනින්ම වෙන දෙයක් මේ විද්‍යාව කොම නිකන් අමුතු දෙයක් ගන්න බෑ මේ අපේ මේ හරි දැන් හරි වීඩියෝ ගොඩක් දෙකන මම කතා නියෝ හරි ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් අර ඉවලුෂන් ගැන හොයලා බලන්න මේ සමහර අය මේ ගොඩක්ම කියන්නේ හේතුනේ මේක මේ තීරියක් විතරක් කියලා හිතාගෙන ඉන්න මේක තීරියක් විතර නෙමෙයි කියන මට ඕනේ මේක අතරම දැන් අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 100 ගණන් තිස්සේ අතරම උපයගෙන උපයගෙන එන දෙයක් කියලා ඒ කියන්නේ මේක නෑ කියන දෙයක් හම්බෙලා නෑ කියලා මෙහෙම නෙමෙයි කොහේ හරි ඉඳන් අපි මේක පාට ඩෝම් ගාලා බති වුණා කියලා නෙමෙයි කියලා දැන්ට අතරම ෆැක්ස් එක ඔක් වෙලා ඉවරයි කියන්නේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා තව ඉතින් මම මේවාගේ වීඩියෝස් මේවාගේ එක එක දේවල් ගැන කතා කරන්න මම හිතා හින්නා ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකද හම්බෙමු ඔයගොල්ලන්ට එන සුබ දවසක්